අද මේ නිදහස් චතුරස්‍රයට එකතු වන ඔරතිය සමිති බහුජන සංවිධාන එවගේම මේ රටේ පොරවැසියන් පොරවැසි ආඥාවක් නිකුත් කළා ඒ පොරවැසි ආඥාව ඇතුලේ මේ රටේ ජනතාවගේ අවශ්‍යතාව කියා පානවා මෙරටේ 74 වසරක දෝෂිත දේශපාලන අතුගා දමන පහුගිය 9 වෙනිදා ගෝල්පෙස් අරගල භූමිය නිර්මාණය වෙනවා ඒ අප්‍රේල් 9 වෙනිදා නිර්මාණය වෙන ගෝල්පෙස් අරගලය හොදු නිකම්ම පැරණි ගිච්ච අරගලයක් නෙවෙයි මෙරටේ ගොවියෝ එවගේම දීවරයෝ එවගේම වෘත්තීය සමිතිය ශිෂ්‍ය ව්‍යාපාරය අඛණ්ඩව කරගෙන ආපු අරගලයක එක සංදි ස්ථානයක් ඒ අරගලය රටේ පොරවැසියෝ විදියට 74 වසරක දෝෂිත දේශපාලනයේ නිමවලා सिस्टम चेंज එකක් කරනවා කියන අදහසින් එකතු වෙච්ච ජනතාවක් තමයි ගෝල්පෙස් අරගල භූමියට එකතුනේ. ඒ අරගල භූමිය එහෙම නිර්මාණය වෙනකොට රටේ වැඩ කරන ජනතාව විදිහට පහුගිය කාල සීමාවේ හර්තාල් කරමින් අඛණ්ඩ වැඩ වර්ජන කරමින් මේ අරගලය නව දිසානතේන ඔසේ ගෙන යන වෘත්තීය සමිතියෙන් කටයුතු කළා. එහෙම අරගලය තේවර කරලා ජෝලේ 9 වෙනිදා වෙනකොට රට එක තැනකට ගේන්න පුළුවන් වුණා. පහුගිය ජෝලේ 9 වෙනිදා රටේ කවදාවත් කතා කරන්න කැමති වුණ නැතේ කවදාවත් ලං වෙන්න බෑ කියලා හිතබෝ විදායක ජනාධිපති වරේ පන්නන්න පුළුවන්කම ලැබුණා මේ අරගලයට මේ අරගලයට විදායක ජනාධිපති වරේ පන්නන්න පුළුවන් වෙනකොට ඒ අරගලේ නාමයෙන් කවදාවත් ජනාධිපති වෙන්න බැරි වෙච්ච ඒ වගේම පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රතික්ෂේප වෙච්ච රනිල් වික්‍රමසිංහ දැන් ජනාධිපති පුටුවට ඇවිල්ලා මර්ධනයේ ක්‍රියාත්මක කරමින් ඉන්නවා එනිසා මේ මර්ධනයට එරෙහිව මෙරටේ ජනතාව එකට එකතු වෙමින් මේ මර්ධනය කෙසේ ලෙසකවත් සලකන්නේ නැතුව රට නව මාවතකට ගෙන යමින් රට ජනතාවාදී පාලනයකින් ජයග්‍රහණයේ දිශාවට ගෙන යන්න අද දවසේ මේ අරගලය නව දිසානතියකින් ආරම්භ වෙමින් තියෙනවා. ඒ වෙනුවෙන් අපේ ගෝල්පෙස් අරගල භූමියේ ඉඳලා ඒගෙන ගියපු අරගලය නැවත සක්‍රිය කරමින් නව දිසානතියක් ඔස්සේ රටේ ජනතාවත් එක්ක එකට එකතු වෙමින් මේ අරගලය 74 වසරක දෝෂිත දේශපාලනයේ නිමා කරමින් ජනතාවාදී පාලනයේ නිමා කරනවා ඒ සඳහා රටේ ජනතාවට නායකත්වය දෙනවා එවැගේම තමා එය ජයග්‍රහණයකින් කෙලවර කරනවා ඒ සඳහා ඔබ හැම දිනාටම ශක්තිය ලැබේවා ධෛර්යය ලැබේවා යෝධවල යෝධ වීරිය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි කරමින් ඉන්නවා බොහොමත්ම ස්තුතියි